නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතුරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සත්පුරුෂය වාසනාවන්ත පිමුතුනි. නිද්දේශ දේශනා මාලාවත් එක්කයි පින්වතුන් සම්බන්ධ වන්නේ. අදා පිදේශනා කරන්නේ දුට්ටට්ටක සූත්‍ර නිර්දේශය සඳහන් වන තවත් ඉතාමත්ම වටිනාගාථ ධර්මයක්. මේ අශ්වයෙන් ඔබට තේරුම් අර්ගණට පුළුවන් ගුණවතුන්ගේ ස්වභාවේ කුමක්ද කියලා. එවගේම නිර්ගුණා අයගේ ස්වභාවේ කුමක්ද කියලා ඔබට වටහාගන්නට පුළුවන්කම ලැබයි. පින්හතුනි වටිනාම දෙයක් තමයි සත්පුරුෂයා සහ අසත් පුරුෂයා කවරෙද්ද කියලා තේරුම් අරගන්න එක. සත්පුරුෂයා සහ අත්පුරුෂයා කෞද්ද කියලා හරියට තේරුම් අරගන්න බැරිවෙනමයි කියන්නේ ඔබට කල්්‍යයාන මිත්‍රය හඳනාගන්න බැරිවෙනවා කියනෙක් ඒවගේම පාප මිත්‍රය හඳනාගන්න බැරිවෙනවා කියනෙක්. කල්්‍යයාන මිත්‍රයත් පාපමිත්‍රයත් කෞද්ද කියලා නිසි ආකාරව තේරුම් අරගන්න බැරිවෙනවා කියන්නේ ඔබේ නිවන් මඟට ඒක මහා අහිතකර ධර්මයක් වෙනවා. ඒ වගේ ඔබේ සසර ගමනට එක බොහොම අහිත පිණිස පවතින්නට පුළුවන්. වටිනාම දෙයක් තමයි නුවනැත්ත කවුද සත්පුරුෂයා කවුද, කල්්‍යයාන මිත්‍රයක් කවුද කියන එක වටහාගන්නට පුළුවන්කම. ඒ වටහා ගැනීමඒ සපපුර්ෂ ධර්ම නොහොද කියලා තේරුම් අරගෙන තියෙන එක ඉතාමත්ම වැදගත්වයනවා. ඒ වගේම තමයි බාලයක් කවුද නුවන නැති හීන පුද්ගලයක් කවුද සත් පුරුෂයා පාපමිත්‍රයක් කෞද ක කියල තේරුම් අරගන්න එකත් ඔබේ ජීවිතයට බෙහෙවිම්ම වැදගත්යනු. බුදුරජාණන් වහන්සේ අසේවනාච බාලානං පණ්ඩිතා නංච සේවනා මෙම දේශනා කරනකොට බාලයක් සේවනය නොකිරීම පණ්ඩිතයක් සේවනය කිරීම මොකක්ද මේ මංගල කාරණාවක් එකැන දෙලවටත් යහපත පිණිස පවතින නිවනටත් උපකාරක වන ධර්මයයක් යම් කෙනෙකුට ඒ බාල ධර් බාල ධර්මය හැටියට තේරුම් අරගන්න බැරිනම් හීන ධර්මය හීන දධර්මය හැට තේරුම් අරගන්න ැරිනම් පිිතුන ඒ මනස්‍ය ඉතාමත්ම අනතුරු දායක සීමාවකයි ජීවත්වය මතකත බාගන්න හීන ධර්මය නැත්තම් පාප මිත්‍රාව තේරුම් අරගන්න බැරිවෙනවායි කියන්නේ පාප මිත්‍ර ආශ්‍රයට ඔබ වැටෙන්න්න පුළුවන්කම තියන. පාප මිත්‍ර ාශ්‍රයට වැටන මයි කියලා කියන්නේ සද්ධර්මය වෙනුවට අසත් ධර්මය යහන්න ලැබින්. අසත් ධර්ම ශ්‍රවණය නිසා අශ්‍රද්ධ ඇති වෙනවා. ඒකින් ත්‍රිවිධ දුෂ්චර්තය ලාම කකුසල ධර්මයන්ට ඔබට මග යවෘත වෙනම නිරයට පාර යනු. ඒවගේම තමයි සත්පුරුෂයා කවුද සත්පුරුෂ ර් කවරය දෙ කියලා තේරුම් අරගත් තම ඔබට පුළුවන් සත්පුරු ශාස්ත්‍රීයට ොමවන්ට බාල ඇසුරෙන් අයින් වෙලා බාල සමාගමයෙන් දුරුවෙලා සත් සමාගමේයට තුළත් වෙන්න උබට පුළුවන්කම තියෙන.ඒ සප්පුර් ශාත්‍රයෙන් තමයි පින්ගුතනි සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව සැලසින්. සද්ධර්මශ්‍රවනය ඇති වෙන කොට යෝ නිසෝ මලසිකාරය ඇති කරන්න පුළුවන් එකන නුවනිින් මෙනෙහහි කිරීම ඇති කරගන්න පුලුවන්කම ලැබෙන්නේ සද්ධර්මය හරියට අහන්න ලැබෙනකොට. ඒක කවදාකවත් පාමිත්‍රයගින් ලැෙන්න්න හෙමකද පාමිත්‍රයා කියල කියන්නේ සද්ධර්මය නෙමේ යොහෝ කියන්නේ අ සදධර්මය මිත්‍රිය සද්ධර්මය කියල හඳන්වන්නේ අසත් ධර්මය සද්ධර්මය කියන ව්‍යාජයෙන් අසදධර්මය ප්‍රචාරය කරනු. විනේ කියන මුවවිෙන් අවිනය ප්‍රචාරය කරනු. කුසලය ප්‍රචාරය කරන මාවෙන් අගුසලය ප්‍රචාරය කරන. හැබැයි සත්පුරුෂයා හීන ධර්මමනවාද ප්‍රනීත ධර්මුණනවද කියලා මැනවින් බෙදාදක්වනො. පාපයකුමක්ද හි විපාග කවරයේද. කුසලයකුමක් ද ඒහි විපාග කවරේද. එක මැනවින් බෙදා දක්වනවා සත්පුර්ෂය විසින්ඒ වගේ මතමයි මෙලවට හිතකර ධර්මමනවද පරලවට හිතකර ධර්මමනවද නිවන් සඳහාත්‍යන්තයෙන් ඔබයා යුතු මඟ කුමක්ද කියලා පැහැදිලි කරන්නේ සත්පුරෂයන් විසිඒ සත්පුර්ෂ සමාගමයේ නිසා ඔබට සද්ධර්මයහන ලැබෙන කොට අන්න ඔබට නුවනින් මෙනෙහි කිරීමේ හැකියයාාව ඇති කරගන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයේ නුවනින් මැනවින් මෙනෙහි කිරීමේ හැකියාව නුවින් මෙෙහි කිරීමත් තයි ඔට ශ්‍රද්ධා ඇති කරගන්න පුළුවංකම තියෙන්. තුනුරුවන් පිළිබඳව මනා පැහැදීම ඇැති කරගන්න පුලුවන්කම තියෙන්නේ නුවණින් මෙනහහි කිරීමත් එ.ඒ ශ්‍රද්ධහවත් එක තමයි ඔබට මේ සීලේ ආරක්‍ෂා කරගෙන මේ උතුම් ප්‍රතිපදාව ගොඩනගාගෙන ත්‍රශික්ෂාවපූර්ණය කරලා ලොවතුරු ශාන්තිය සාක්ෂාත් කරගන්න ලැබෙන්. එනිසා මතක ත බාගන්න නිවන් අවබෝධ කරගන්නවාද දුගතිගමී වෙනවාද කියනක තීරණය කරන මූල සාධක ඇත්තමයි සත්පුර් ශසත්පෝෂ ධර්මයන් හඳුනාගන්නවා කියන කාරණාව. ති මේ දුට්ට්ටක සූත්‍රන නිර්දේශය ශ්‍රයෙන් ඔබට අපූරු අවස්ථාවක් සැලසෙනවා ඒ යහපත් ගුණංග කවරේද යහපත් ගුණාන්ගේ ඇතියන් කියන්නේ කොමන කුමන පිරිසක්ද කවරාකාරී පිරිසක්ද කියලා වටහගන්නට.ඒ වගේම තමයි දුර්ගුණ ඇති හීන ගති ඇති ලාමක පාපීන් කවරේද ඒ ලාමක පාප ගති මොනවද කියල වටහා ගන්නත් ඔබට මේ තුළින් ඉතාමත්ම හොඳ අවස්ථාවක් සැලසෙනු පින්වත්නේ මතකත බාගන්න බෞද්ධය හැටට උපදින්නේ සංසාරය මහා පිනක් තිබිච්ච නිසා පුරාකෘත මහාපුුණ්‍ය සම්භාරයක විපාකයක් හැටියට තමයි ඔබට මේ කලයානමිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන් පරිසරයක් ලැබෙන් ඔබ උපතින්ම බෞද්ධයෙක් කියලා කියන්නේ ඔබ මහා පුුණ්‍යවන්තයේ ඔට හා සංසාරය කරගත්ත විශාල පුුණ්‍ය සම්භාරයක් තියනවා හැබැයි ඒ විපාකය ලැබච්ච වෙලාවෙ මේ තරම් වටින අවස්ථාවක් ලැබච් වෙලා විදිත් ඔබ වරදද ගත්තොත් එහෙම වැරදුනාමතමයි ඔ මුල්ටි කලින් ටික හදාගත්ත කියලා මේට පෙරජීවිතවල් වලද ඔබ හොඳින් කටයුතු කළයි කියලා අද ඔබ වර්ධවා පිළි පැද්දොත් එක දුර්විපාක ඔබ කරා පැමිණෙනවා එක ජීවිතයක් න බොහෝකාලයක් ඒවා අපට බට සසරඉන්නකොට කවරෙකුට වුණත් ඒවා බිඳවන්නට සිදධ වෙනවා. ඒ නිසා පුරාකෘත පුුණ්්‍ය සම්භාරයකින් ඔබ උපන්න ඔබ අද දවසදී වඩාත් උක්සාහවත් විය යුතුයි කවුද සත්පුරුෂිව කියලා කියන්නේ ඒ සත්පුරුෂයන්ගේ තියන උදාර්තර ප්‍රනීන්තතර ගුණාංග මොනවාද කියලා වටහා ගැනීම සඳහා බලන්න මේ යුගය වෙනකොට. බෞද්ධයා කියන මේ පිරිසම කොච්චර මුලාවකට වැටනවද කියලා. කොයි තරම් මුලාවකට ලක්වෙමින් පවතිනෝද කියන බලන්. බුදු සසුන වෙනසීමටම ක්‍රියාත්මක වෙන ඉතා ලාමක ගති ඇති සංවිධානසීලී පිරිස් බුදු දහම කියනවාය කියල ධර්මය විකෘති කරලා කියනකොටත්. ශාසන ඉතිහාසයේ විකෘති කරලා කියනකොටත්. පාලි දහම් පදවල අර්ථය මුළුමනින්ම විනාස කල්ලා විකෘති කරලා කියනකොටත් ඒ විකෘති කරන උදවිය තමයි රහදන් වහන්සේලා කියලා හිතාගෙන රැවටිච්ච කොච්චර පිරිසක් ඉන්නවාද කියල බලා ධර්මය නොදන්නකම නිසා ධර්මයවිිනේ මැනවින් නොදන්නකම නිසා එබන්දුු කපටි කයිරාටික සංවිධාන සීලී පිරිස් වලටත් බෞද්ධයන්ම පවා හසුවෙන් අවස්ථාවල් අපිට බෙහෙවිම්ම දක්නට ලැබෙනු. ඒවගේම තමයි විවිධ සංවිධානවට සම්බන්ධ උදවිය. NGෝ සංවිධානවලින් සල්ලි උපයාගන්නා පිරිසඒ බෞද්ධයන්ගේ බෞද්ධකම නැති කිරීම සඳහා තුනරුවන්ට තියෙන ශ්‍රද්ධාව නති කිරීම සඳහා කොච්චර වැඩ පිළිවලවල් ක්‍රියාත්මක කරනවවා මතකතබා ගන්න ෆේස්බුක් යුබස්ල වගේ මේ ෆස්බුක් ගිනුම් පවත්වගෙන යන යබස් ලගේ අය විශාල පිරිසක් කින්නවා මේ සම්බුද්ධ ශාසනය විනාස කරන වැඩ පිළි වෙෙහි නියුතු වෙලයින් එක ඉතා හඳින් තේරුම් අරගන්නට ඕන ඒ වගේ උදවයේ පිළිබඳව ඔබ සවිඤ්ඥානක වෙනවා වගේම අනිත් අයවත් දැනුවත් කළ තියන්නට ඕන මොකද බොහෝ දෙනෙ එකකෙන් අනතුරක් කරගන්න පුළුවන්. අනික් පැත්තෙන් තමයි අප බෞද්ධයන්ග තියන යහපත් බෞද්ධයන්ගේ පවත් තියෙන අඩු පාඩුවක් තමයි වැරදි දැක දැක සමහර වෙලාවට නිහඬ ඉන්නේ එක. එක ඔබට කියන්න වැරදි දැක්කට පස්සේවට කඩුපලුවරගෙන අමෝරාගෙන යන්න කියන එක නෙමෙයි වර්ද වරද හැටියට සමාජයට පෙන්වා දෙන්නට ඕන සමාජයට ගැලපෙන ආකාරයට. සමාජය ඉන්න තැනට වර්තමාන සමාජය හරි මමුත් ැන තියෙන විශේෂෙන් මේ තාක්ෂණයත් එක්ක ඔබට එක කාරනාවක් කියන්න දැන් ඇයි ඔබ පෙරහැරෙනකොට සාධදුකාරපවත්වන් ධානයක් ගැෙනනකොට සාදුකාරපවත්වන් නැයි පිින්හතන මොකදමක කාරණාව සාධකාර පවත්වනවා කියන්නේ ඒක යහපත් දෙයක් කියලා හඬ නගා අන්නයටත් එහෙන්න සලස්වනෝ ඔබ සාධකාර පවත්තුමින් අනුමෝදන් වෙන වගේම ඒක වඩාත් යහපත් ධර්මයක් කියල අන්නයට ඇහන්න සලස් වනෝ එතකොට ඔබගේ සාදුකාරය අහනකොට සාදුකාරය ඇහෙනකොට අනිත් උද විය පවා ඒ යහපත් ධර්මයන්ට තමන්ගේ දෙසවන් යොමු කරනවා තමන්ගේ අවධානය යොමු කරනවා එක මේ සමාජයත් යයාහ පැත් පැත්තට ගන්න තියෙන එක උපක් ක්‍රමයා එක ක්‍රම වේදයක් ඒක එක පැත්තකින් තමන් කුසල් කරගන්නව තමයි සාධකාරයෙන් වචී සොචරතයෙන් කුසල් සිද්ධ වෙන සාධකරදීමේ. අනිෙක් පැත්තෙන් බොහෝ පිරිසක් ඒ කුසලේට නම්මා ගන්නට ඒ පැත්තට නතු කරන්නට කුසලට අවධානය දෙන්නට ඒක මහ උපකාරයක් වෙනවා. ඒ නිසාම තමයි ඔය විශේෂෙන් කටින චීවරය වඩම්ම නොකොට සාදුකාර දීලා මේ මහා පාන්දර ඉඳලා. වීති සංචාරය කර මහා හඬනගමින් සහදුකාර දි එන්නන්නේ ඇයි. හේ විසි නාද මධ්‍යය වඩම්ම ගෙනන්නේ ඇයි මේ. වටපිටාව ඉන්න උදවියට පවා නිවසේ ඉඳල හරි ඒ අනුමෝදං වෙන්නට. මේ වගේ යහපත් දෙයක් කෙරනවා කියලා ගෙදර ඉඳන් හරි අනුමෝදං වන්නට යවස්ථාව සලසන්න. එනිසා මේ සාදුකාරය කියන එක සමාජයේ යහපත් පැත්තට යොදවා ගන්න භාවිත කරපු එක් තර හපත් ක්‍රමවේදටිනා ක්‍රමවේදය දැන් ඒ ක්‍රමවේදය අප පැරන්නන් මැනවින්ම භාවිත කළා පැරණි සමාජයේ තුළ ඒ සමාජි ක්‍රමවේදය තුළ ඔවුන් ඒ මැනවින් භාවිත කරා ැ වර්තමාර සමාජයේ පොඩ්ඩක් තියෙන තැන බලන් වර්තමාර සමාජය විශේෂයේම තාක්ෂණයත්තක මුස්වෙලා ඉන්න හින්දා ඔවුන්ගේ සමාජයට තමන්ගේ අදහස් සන්නවේදනය කරන්න බෙහෙවින්ම තාක්ෂණය භාවිත කරන ඒ අතර එකක් තමයි කමෙන්් පාවිච්ි කරනවා ලයික කරනවා කමෙන්ට් කරනව ලොෝ ගොක් කරන්න තමන්ගේ අදහස සමාජගත කරන එක ක්‍රම වේදයක් දැන් අර මුලින් සඳහන් කළ මේ ශාසනය වෙනසීමේ කුමන්ත්‍රණයහි නියුතු පිරිස ඔවුන් බුදුසසුනට අහිත කරවෙන විදිහේ වීඩියෝවක් කිසියම් හඬපටයක් කුමක්කෝ වැඩසටහනක් ඒ අන්තරර්ජාලට මුද ඇහැරියම ගොල්ලන්ගේම විශාල පිරිසක් ඉන්නවා ඒක අනුමත කරලා එක සාදු සම්මත දෙයක් හැටියට සමාජයට පිළිගැන්වීම සඳහා කමෙන්ට්ස් කරන පිරිසක් හොදට ඔබ එක තේරුම් අරගෙන තියාගන්න ඕගල්ලන්ට එක හොඳින් වටහ ගන්න පුළුවන් ඔය එබන්ධ youtube චනල් වල ඒ වගේ ෆස්බුක් චනල් වල වැඩි පුරුම කමෙන්ට්ස් කරන අය ටකක් සංගනයක් කරලා බැලුවොත් ය නම්ගොත් කොමද තියෙ කියලා යම් විර්ශණය කල බැලූ තොගල තරු ගන්න ොලන්ක් එකම පිරිස් ඉන්නවා ඒ තමන්ගේ රාජකාරයේ තමන්ට පැවරච්ච කාරි ඉෂ්ට කරන ඒ වෙනුවෙන් කැපවෙලන්න පිරිසක්. එතකොට අර අධර්මය සමාජගත කිරීම සඳහා අධර්මය සමාජයට දීම සඳහා ඒක සාදු සම්මත ලයිස්තෝට ඇතුළත් කරන්නට කමෙන්ටස් කරන්න පිරිසක් ඒ පිරිස අනුව ඉන්න ඒගොලොත් එක ඉන්නඒ බෘතිීමේ වශයෙන් ඉන්න අඇත් ඉන්නවා ඒකට යොමුකර ගත්ත පිරිසුත් ඉන්න දැම් බලන්න සත්පුර්ෂය කැටියට ඔබ ඒ අයහපත් ධර්මය අයහපත් ධර්මයක් බව සමාජයට හඳුන්වාදීම සඳහා අඩම තර්මයි කමෙන්ට් එකක්දා ඉදිරිපත්වෙනවාදක ඒ වැරදිදේ බුදුසසුන විනාස කරන දෙයක් නම් බෞද්ධ සාහිත්‍යය විකෘති කරන දෙයක් නම් අමුව අමුවේ තේරවාද බුද්ධර්මය පද විනාස කල්ලා විකෘති කරන දෙයක් නම්. එක අනුලයික් කරන්න එක වැරදිී කියලා කමෙන්ට් ගත්ධන්න ඔබ ඉදිරිපත්වෙනවාද. මතකතබාගන්න ඔබේ පැරැන් අට සාදුකාරයෙන් සමාජය යහපත් පැත්තට ගත්තා ඔබ අද ඔබට කරන්න පුළුවන් ක්‍රමවේදය නිවැරදි ඔභාවිත කරන්නේ. එනිසා ඔබට වගකී මක් තියෙනවා. වැරදිදේ වැරදි හැටියට සමාජයට හඳුන්වාදීම සඳහා. නූතනයට ගැලපෙන පරිදි කටයුතු කරන්නටත් හරිදේ හරිදේ වශයෙන් සමාජයට හඳුන්වාදීම සඳහා වර්තමාන් සමාජයට ගැලපෙන විදිහයට කටයුතු කරන්න ඒනිසා අපේ සැදැහැති සත්පුරුෂ තරුණයන් ඇතුළු සියලු බෞද්ධයන්ගෙන්ට අපි සිහිපත් කරන්නේ ඔබ අන්තර්ජාලය පරිහරණය කරනකොට බණඳහන් අහනකොට බුදුදහමට අනුකූල දේවල් තියෙනවනම් ඒවට සාධකාරයක් හරිදීලා මේ හඩනගා සාධකාරයක් න මේ අදහස් කළේ සාදුකන කමෙන්ට් එකක් අත්දාන් එක අනුමත්ත කළගේ යහපත් දෙයක් කියෙන කමෙන්ට් එකවක්දාන් ඒවගේ මතමයි බුදුසුනු විනාස කරන පාපකාරී සංවිධාන සීලී අයගේ වැඩසටහන් ඉදිරිපත්වෙන කොට එක ශාසනත් ද්‍රෝහිී දෙයක් බෝ සමාජයට දැනුවත් කිරීම සඳහා ඔබේ ඒ සඳහා ප්‍රසාදය පළ කරන කමෙන්ට් එකක් එක දැන්මට පාඩුවක් වෙන්න එක මිනිස් ආරක්ෂා වෙනවා සත්පුෘෂයයිෙන් ආරක්ෂාව වෙනෝ තව කෙනෙ ක්‍රැවටෙන්න ති අවස්ථාව කඔබ නිදහස් කරගන්න ඔවුන්න. ඒ නිසා වර්තමාන බෞද්ධයෝ හොඳින් තේරුම් අරගන්න මේ සත්පුර්ෂ අ සත්පුරෂ ධර්ම සමාජගත වීමේදී අසත්පුරෂ ධර්ම සත්පුර්ෂ ධර්ම වේශයෙන් සමාජගත කරන නිසා ඒවයිෙන් ඔබේ දර්මන පුරන් ඔබේ ඥාතිහිතවතුන් අප යනාගත පරම්පරාව ආරක්ෂකරගැනීම සඳහා ඔබට යම් කිසි වගකීමක් තියෙනවා කරන්න ඒ වගකීම පිරිිහලාදානක කතහැරලදාන්නේ එක නොසල කාරණ එක තරම් හොඳ දෙයක් එහෙම නෙමේ. ඒ බව සිහිපත් කරගෙනම අපි අද මේ ගාථධර්මයට අවධානය යොමුකරමු මෙයින් ඔබට අරමලින් සඳහන්කලා වගේම සත්පුරුෂයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් අර්ගන්නට පුළුවන්කම ලැබී. ඒක ඔබේ ජීවිත වලට ඔබේ පවුලේ වගේ මුළු සමාජයටම ඉතාමත්ම හිීත කර දෙයක් මේ ගාථ කුමක් ද සන්තෝජභෙක්කු අභිනිබ්බු තත්වූ ඉතිහන්ති සිය ලේසු අකත්තමානු තමරිය දම්මන් කුසලා වදන්ති යසුස් සදානැත්ති කොහිංචි ලෝකේ ඉතාමත්ම ප්‍රනීත අර්ථයක් ගැබ්බලා තියෙන උතුම් ගාථ ධර්මයක් මේක තේරුම වෙන්නේ යම් ක්ශීනාස්ත්‍ර භික්‍ෂූන් වහන්සේ නවක් ඉන්නවන රාගාදී කෙලෙස් සංසිඳවීමෙන් ශාන්ත භාවයට පත්වෙච්ච එකන රාගාදී කෙලෙස් දුරු කරපු ශාන්තභාාවට පත්ච් යම් භික්ෂූන් වහසේ නමක් ඉන්නවන ම උත්තමයක් නෙ කියන්නේ එහම උත්තමයෙක් ඉන්නවනම්. උවහන්සේ ප්‍රාගාදී ගෙන නිවීමෙන් නිවුණු සිත්ත ඇත්තේ එකලෙස් ගිනි නිවල නිවිච්ච සිත් ඇති මහොත්තමය. එබඳු සත්පුරුෂ උත්තමයෝ හොඳින් අහගන්න එබඳු සත්පුරුෂ උත්තමයෝ මං මෙසේ වෙමී සිල් නිමිති කොට හෝ තමාගේ වෙනත් ගුණදහම් නිමිති කොට තමා එලවා කියන තෙපුල් නොක කියන්නේ වේද. රාගාදී කෙලෙස් දුරුකරපු එ සත්පුරුෂ ගැති ඇති උත්තමයෝ. මම මෙහෙම කෙනෙක් මම මේ වගේ ගුණදහම් තියන කෙනෙක් ම මෙච්චර ශ්‍රේෂ්ටයක් කියලා තමා පිළිබඳව සමාජයට කියන්න යන්නේ නැහැ කියනු. තමා පිළිබඳව ලෝකයාට ප්‍රකාශ කරන්නේ යන්නේ ඒවගේම යමෙක්හුගේ කිසි තැනෙක්කි රාගාදී උත්සදයෝ නැද්ද ඔහුගේ ඒ සිය ගුණ පහල නොකිරීම ආය ධර්මයක් කියල බුද්ධී ආර්යුත්තම ප්‍රකාශ කරනවාවල. එකන යම් කිසි සිත නිවිච්ච උත්තමය කෙලෙස් ගිනනිවා දැමු සක්පුසු ගුණ ඇති මහෝොත්තමය තමන්ගේ ගුණ ප්‍රකාශ කරන්න යන්න ැහැ කියනවා. අන්න ඒ ගුණ ප්‍රකාශ නොකිරීමේ ගුණය? ද්ධ ආයුත්තමන් වහන්සේලා ප්‍රශංසා කර නවලු කොහොමද ප්‍රශංසා කරන්න මේක ආර්ය ගුණයක් කියලා. එතකොට මේකින් ඔබට තේරුම් අරගණ්ඩ තියෙන ප්‍රධාන දෙයක් තමයි ගුණසම්පන්න උත්තමයෝ කවදාකවත් තමන්ගේ ගුණ ලෝකයට කිය කිය මේ ප්‍රචාරය කරන්න ඒ සමාජයට පුළුවන් තරම් මෙිච්චර මෙචර ගුණ සම්පන්න කෙනෙක් කියලා ප්‍රදර්ශනය කරන්නේ යන්නේ නැහැ. එහෙම ප්‍රදර්ශනය කරන්න එබඳ උත්තමයන්ට ඕනකමක් ඇත්තෙත් නෑ. තමන්ව හවා දක්වාගන්නට ඕනකම තියෙන්නේ ලාමක ගති ඇති පුද්ගලයෙකුට මිසාත් පෙන්ගතුන කෙලෙස් ධර්මයන් නියෝපු උත්තමයන්ට තමන්ව හවා දක්වගන්න ඕනකමක් නැහැ. මේ මම රහත් වෙලායින් මෙච්චර කෙස් දුර කරලා ඉන්න දැන් සෝ අංල දැන් සකදාගම් වෙලා දැන් මේ ආය බොහමයට පත් වෙලා ඉන්නේ. එහෙම තමන්ව හවා දක්වා ගැනීමේ ලාමක ආශාවක් සත්පුරුෂයන්ට ඇත නැහැ මොක දේ සත්පුුෂය කෙස් ධර්මයන් දුරරලා තියෙනෙහිද. හැබැයි කෙලෙස් ධර්මයන් දුරු නොකොළ කෙලෙස් ධර්මයන් දුර කිරීමහි ප්‍රතිපදාවට නොවැලඹි කෙනෙකුට තමන් පිළිබඳව හවා දක්වා ගන්න තමන් මෙච්චර ඉහලට ගියා කෙ කියා ගන්න ලොකු ආසාාවක් ඇතිවෙන. සාමාන්‍යයෙන් බලන්න මේ කෙලෙස් සහිත බහුදුන් ලෝකයේ දිහා ප්‍රක්ග්‍යගන සප්තුවයන්ගේ ස්වභාවයක්න් දිී හටිකක් බලන්න විභාගයක් පාස්සුනාමත් ඒක කියාගන්න කොච්චර කැමතිද උපාධයක් පාස්සුනාමත් ඒක කියාගන්න හරි කැමති ලොකු රැතිරක්ෂාවක් ලාගත්තම ඒක තානාන්තරයක් ලබාගත්තම ඕක කියවගන්න කොච්චර කැමතිද කියලා බලන්න. එටකට මේ ගති තියෙන්නේ කාතුල්ලද කොයි ආකාර මනුෂ්‍යයන්තුළද මෙච්චර වැඩ කර තියන අච්චර වැඩ කරලා තියෙන මේ තමයි ලොකුමයි අපි තමයි ඉහලමයි කියර කියාගන්න ආසාාව තියන්නේ සමාජයේ කෙබඳු සිත් ඇති උද වයටද ආසාගන්ගෙන් පිරිච්ච මානයෙන් පිරිච්ච විවිධ කෙනෙසුන්ගෙන් ගැව සිච්ච චරතවලට තමයි පින් තුන තමන් ගැන එහෙම කියාගන්න ඕන කමක් තියෙන් ඉතාමත් ලාමක ඉතාමත් බොලඳ බොහොම මේ මේ පරිනත භාවයකට පත් නොවිච්ච නසකට තම ඒ වගේ ආසාවල් ඇතිවන්නේ. පිරිච්ච සිත්වලට ගුණසම්පන්න ම ශක්තිමත් දෙැවැන්ත යෝධ සිත්වලට තමන්ගේ තත්ව කියාගන්න ඕන කියලා එම හසාවක් උපදන්නේෑ. මොකද ඒ සිත ඒ තරම් ගැඹුරට වැඩි ලතියෙන නිසා. අනිත්ක මානයේ දුර කලාම තමන් ගැන කොහොමත් කියාගන්න මේ ලොකෝට කියාගන්න අවශතාවයක් නෑ භ පත්වෙන කොට මේ කෙ ධර්මය දුරුවෙනන්නේ ඒෙස් ධර්මයන් දුරුවවෙන්න දුරුවවෙන්න තමන් ගැ කිය ගන්නවා කියන එක අවශ්‍ය වෙන්න මකොද තමන් කියන එක පවා වැරදි කියන එක ඒයායුත්තුමය දන්නවා. අනාත්ම ලක්ෂණය වටහගත්තම සත්වේ පුද්ගලයක් ආත්මයක් තියෙනවා නමයි කියනෙ වටහගත්තම. මෙච්චර කාලයක් සත්ව පුද්ගල ආත්ම භාාවයක් තියනවකළ වැරදි අදහසක් නේද තිබුණ කියන එක තේරුම් කරගත්තම ඒ සපපුරෂයන්ට එනුවනැත්තන්ට තමා පිළිබඳවත්වයන කල කිරීම තමා පිළිබඳ කල කිරීමක් යන පුද්ගලයක් වශයෙන් සලකාගෙන හුටු කලකිරන න නෙමේයි. තමන් කියලා ගත්ත බව අවිද්‍යාවෙන් එස වූ සංකල්පනයක් නේදෙ ලහු දන්න. දෘෂ්ටිමාත්‍රයක් මතිමාත්‍රයක් වැරදි හැඟීමක් නේ දෙෙලේ සපපුර්ෂය දන්නවා. තින්ඒ වැරදි හැඟීමට උන්වහන්සේලක් එකගතාවයක් නෑ. ඒක තවත් ඔසවා ඇැබීමට උන්වහන්සේලාට කැමත්තක් උපදින්නේ. එතකොට සත්පුරුෂ අර කෙලෙස් ගිනි නිවපු උතුම කවදාකවත් එහෙම තමන්ගේ ගුණයන් ප්‍රකාශ කරන්නේ යන්න නැහැ කියනවා. ඒත් තම ගුණ ප්‍රකාශ නොකිරීමේ ගුණය බුද්ධාධ ආරයන් වහන්සේලා කියනවලු ආර්ය ධර්මයක් කියන. එතකොට මේක තම මේ ගාථ ධර්මය අපි සැරලව ගත් ොත් තේරුම වෙන්න පදයක් පදයක් පාස විශ්ලේෂණය කර ගත්ත. තොොට මේ ගැන හරි අපූරු දැනුමකට යන්න පුළුවන් මේ උත්තමයෝ කියන අය සත්පුරෂයෝ කියන අය කෙබඳුද උන්වහන්සේලාගේ තිබිච්ච ගුණ කොයි ආකාරද ඒවගේ ගුණයන්ට පත්වනේ කුමන පදනමක පිහිටාද කියන එක වටහගන්ට ඔබට හොඳ අපූර් අවස්ථාවක් සැලසන මේ ගාථ ධර්මය අර්ථය අපි පීක්ෂා කරල බලනකොට. දැ මේ මහ නිදේශ පාලි දු්ට්ටක සූත්‍ර නිර්දේශයේදී මේ ගාථධර්මය පදයක් පදයක් පාසා විතරල ති ඉතාමත් මපූරු විස්තරයක් ඔබට සප්පුරෂයන් වටහාගන්නට මේක හොඳ අවස්ථාවක් වෙයි මේක පෙන්නනවා සන්තෝචභික්කු අබි නිබ්බුතත්තෝ අමුලින් සඳහන් කළේ රාගාදී කෙලෙස් ගිනිෙන් නිවොප්පු ඒ නිවුණු උත්තමයෝ කියන්නේ කවුද එකතමයි මේ ගාතා පාදයෙන් විස්තර කරලා තියෙන් සන්තෝ කියන කවුද කියලා දැ මුලින්ම විස්තර කරන සංසිදුනු උත්තමයෝ කියන කවුද රාගය සමිත වන බැවින් ශාන්තයි එකන රාගය සංසිදෝපු නිසා මෙ නැවත නැවත්ත කෙලෙස් වශයෙන් ගුරපුුරා නැගෙන රාගය සංසිදෝපු නිසාඒ උත්තමයන්ට කියන වචනයක් මොකක්ද සන්ත කියලා ශාන්තයි කියලා කියන එතකොට ප්‍රතක්ජන සිත් හොඳින් විමසලා බලන්න පංචකාමයන් මරභයා ූප ශබ්ද ගන්ධද රස ස්පර්ශ කියන මේ පංචකාමයන් අරබයා නිරන්තරයෙන් ඒවා හොයන ඒව ප්‍රාර්ථනා කරන ඒ ආශ්වාද වශයෙන් අරමුණු කරන බව ප්‍රථක්ජන සිත්වල තියනු. ඔබට ඔබේ සිත පරිීක්ෂා කරතු කොඳදර වැටහහි. විනාඩි පහකට ඇති වෙන සිතිවිල ටික බලන්නපු. අරහි යන්න ඕන මෙහි යන්න ඕන අරවකන්න ඕන මේවාකන්න ඕනේ ඇත්තම් කරපු කියපු දේවල සිහිපත් කරනවා විවිධ කෙස් අරමුණු. ඒ හැම්ම දෙයක් තුළ මේ කෙලෙස් අරමුණු එක එක ආකාරයෙන් එක එක විදිහයට ගැබ් බෙලා තියෙනම්. පින්හතුන ඇත්තටම මේ ප්‍රතක්්ජන සිතක් කියලා කියන මහ කිරිටික් ගොඩක් මේ මහ පුුණු ගොඩක්. විවිධ ආකාරයේ අපවිචත්‍ර දේවල් එකතු කරපු අප්‍රසන්න කුණු භාජනයක් වගේ මේ ප්‍රතග්ගන සිතක් කියනේ එක. නිකමට හිතන්නක අර ස්පිරිතාලයක් වගේ තැනක තුවාල සුද්දකරපු දේවල් තියනවා සැරවා යිංකරපුවා තියනවා. ලේ තැවවිච්චා තියනවා කැහි එම සටු මළමුත්‍ර ඇැවරිච්ච දේල් තියනවා. නිකං හිතන් ඒවගේ කුණු බාල්දියකට ඔගොල්ලන්ට අතදාල එමක් ගන්න හිතයිද. එදිහ බලන්න හිතේද. ස්පර්ශ කරන්න හිතයිද. ඒක තමන්ගේ කෙලා උරුම කර ගන්න හිතයිද. එක ස්වභාවයම ගත් තම පියෝවින්ම කුණු ාල්දය අපවිත්‍රමයි. පිළිකුල් කටයුතුමයි. පිකතුන ඒටත් වඩා පුහුදුන් සිතක තියෙන කෙලෙස් සිැතිවි අපවිත්‍රයි. ඒත් වඩ කකිිටි. හැම ආකාරයකම කෙස් තැම්පත් වෙලා තියෙනවා අවිිනාඩි පහකට ඇතිවන සිටවිල සමුදායි ඔබ පරීක්ෂා කරලා බලන්න මොහොතකත මේක එක වෙලාකට රාගය තවෙලාකට දවේශය තවෙලාකට මෝහය තව පැත්තකින් නීර්ෂාව එක එක ආකාර කලෙෂ ධර්මයන් එතකොට හැම්ම නිතරකම කෙලෙසුන්ගෙන් ගැවසිච්ච සිතත් පකට මේක හරිට බොහෝ කාලයක් ඉක්මවාගියපු බෝකල් ගතවෙච්ච සැරව පිරිච්ච කුණු සැරව පිරිච්ච ෙඩියක් වගේ. ප්‍රථක්ජන සිත් හරිම අප විත්‍රයි. අන්න ඒ අපවිත්‍ර සිත තමයි පිරිසදු කරන්න තියෙන්. ආරය උත්තමෝ කියලා කියන්නේ. අර ඒකිලිට සිත් වල තියන අප විත්‍ර දේවල් ටිකෙන්ටික දුර කරලදාානෝ. කෙස් සෝදා ආහරනවා. කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කළදාන නැවත නූපදින විදිහටම. රාගය නම් ඉතා අපවිත්‍ර වූ තා දුරු කළ යුතු ධර්මය දුරින්ම දුරු කළ යුතු ධර්මය ආයුත්තමයන් වහන්සේලා දුරු කරනවා රාතන් වහන්සේලා කියන එක සම්පූර්ණයෙන්ම දුරු කළ හල දුරුල මහොත්තමයන් වහන්සේලාට එතකොට මෙතන මේ සන්ත භික්‍ෂුව තම ගුණ හවාන් නො දක්වන සන්ත භික්ෂුව කියන්න කවුද උන්වහන්සේ රාගය සමිත නිසා රාග සංසිින්ධ ඕපු නිසා ශාන්තයි කලා කියන එළඟට දවේශය සමිත වන බැවින් ශාන්තයි.උන්වහන්සේ දවේශය සංසිින්දුවලා දැම්මා. හැම වෙලාවකම හිතකට නැගෙන. විවිධ අරමුණුවලට ගැටෙන. ඒ කිිලිටි වූ දවේශය කෙන ස්වභාවය. එ භාරිය උත්තමයන් වහන්සේලා දුරු කරලා දැම සංසිඳදු වලා අදැම්මා. කොච්චර සැනසිල්ලක් ඇද්ද පින්මුතුම. ඔගල හිතන්න කවරහරේ ගල්ලන්ට නින්දාවක් කල ග න්ගේ. හිත ඔතුන්ට හෝවේවා ඔ ලන්ට හරි නින්දාවක් අපහසයක් කලොත් හිත ටකක් රිදන හිතට බොහොම ඇනෙන වචනයක් කිව්වෝත් හිත ගිනිගන්න හැටි බලන්න කොච් හිත අපවිත්‍ර වවාද කියලා බලන්න අන්න ඒ අපවිත්‍ර වෙන්න තියෙන හේතුව ඒ දවේශය ආර්යත්තමන් වහන්සේලා දුරු කරන. උන්වහන්සේලා දවේශය දුරු කලාම කිසිවෙක් කරෙහි කිසිවක් කෙරෙහි තැනකත් දවේශය කටගනි නෑ අමනාපයක් කටගන්නේ අස්්ට ලෝක ධර්මයටම නොසැලේ ඉන්න පුළුවන් අකම්පිත සිතක් නයකින් ඇතිවෙන් මොනතරම් උදාර උත්තම සිතක්ද කියලා බලන්න කිසි දේකට කම්පා කරන්න බැරි සිතක් ඇතිවෙනවා කියනෙක් එතකොට ආය උතුමන් වහන්සේලා සන්ත කියන උත්තමයන් වහන්සේලා අර දේශය නැමැති ධර්මය දුරු කරලා දැම් සමත් ඒකට පත් කළ සංසිදුවල දැම්ම. ඒ දවේශය සංසිදුවාලන නිසත් ශාන්තයි කියලා කියනවා. ඒ වගේ මතමයි මෝහයවිමුතුනේ අනාව රාග්‍ර සංසාරයක් තිස්සෙහි පරිහරණය කරන මේ සිත්වල තැවරිච්ච සායමක් වගේ මෝහේ තැවැරලා තියනවා ඇත්ත නොදන්නාකම ලෝක අතහා භූත තත්ත්වේ වැටහෙ දෙනේ ඔච්චර ලෝක ඇසුරු කළත් ලෝක ඇත්ත පේන්නේ ඩංහිතන්නක ඔබ උපන්දාෙනම් වැඩිය අතීතයකට යන් නොනෑ මේ ජීවිතය බල මේ ජීවිතය උපන්දා පටන් ඔබ තමන්ගේ තමන්ගි කිය ශරීරයක් පරිහරණය කරනවා. අඩුම තර්ම මේ ශරීරය මේ ටිකේවක් ඇත්ත දැකලා තියනෝොද කියලබල සත්වයෙක් නොවන ශරීරයක් කියල වැටහිලා ති නොද කියලබල පුද්ගලයෙක් නොවන රූපයක් න එක කියල වැටහිලා තියෙනවාද මේ රූප කලාපය තුළ බඹයක් පමණ ශරීරය තුළ ඉදිකටු තුඩක තැනක්වත් නැහැපින්වත් සත්වය හෝ සත්වයෙකුට අයත් දෙයක් පුද්ගලයක් හෝ පුද්ගලයකුට අයත් දෙයක් ඉන්දිකටු තුඩක ප්‍රමාණයක් වත් නැහැ එහෙව නිසත්ව වෙච්ච නි්ජීව වෙච්ච පුද්ගල වෙච්ච රූපයක් බට පුදගලයක් වශයෙන් හම්බවෙන හැටි බලන් පුද්ගලයෙකුගේ කියල හම්බ වෙන හැටි බල මමය මගේ කියලා හම්බවෙන හැටි බල එතකොට මේ ලොක ගොඩාක් දුරතියෙන ඇත දේවල් නෙමයි නිරතුරු ඇසුරු කරන මේ සතර එරියව් පවත්වන උපන්දාසිට පරිහරණය කරමින් එන මේරූපයේ ඇත්තවත් තාම හරියට තේරුම් අරගෙන නෑ එක හිතුවත් හරියට වැටහෙන්නේෙ ධර්මාණුකූලෝ මැනවින් විශ්ලේෂණය කරන කෙනෙකුට හැර උඩින් පල්ෙෙන් අරෙම මෙහි හිතන කෙනෙකුට මේක කොහොමත් තේරුම්රගන්න පුළුවන්කමක් නෑ. මොන මුලාවක්ත මේ එ මුලාව කියල ඇමකෙට කියනවානම් මෝඩකමක් රැවටීමක් කියට කියනවා නම් ඉතනේ මැනවින්ම කියනවා නම් මේ සඳහ කියන්න ඕනනේ අව්ගල සානය රැවටන ය කියෙල හිතන්නේ කවුරු රි අපපටයෙක්ගේ වචන ික් හලා මනුසයක් වචනටක රැටෙන්න්න පුළුව එහමත්මක් හරි දෙකට ඔබ රැටන්න පුළුවන් ඒ රැවටීම මහ රැවටීමක් ද උපන්දා සිට ඇසුර කරන ඔබේ රූපය තාමත් ඔබ මයි කියලා හිතාගෙනින් රැවටීමට සාපේක්ෂ බලන්නකොට හරි රැවටීමක් ගැන කියනවාන අන්නකට කියන්නටවන් මේට වඩා තවත් රැවටීමක් තියෙනවාද කිය බලන්න එතකොට ඒක පැත්තිෙන් රූපය ඉළඟට ඔබ හිත හිත කියලා පරිහරණය කරන ධර්මය ඔබට ද්ගලයක් වශයෙන් වැටහෙන් රූප විතරක් නෙමයි විඳිනකම හඳුනනකම කල්පනා කරමකම දැනගන්නකම මේ ස්කන්ධ පංචකේම රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ධ පංචකයම ඔබට මේකින් එකක් හෝ උක්කොම හෝ පුද්ගලයෙක් කියලම හිතනෝ කෙනෙක් කියලම හිතනවා කෙනෙකු ගේ කියල හිතනවා එක මගේ නැත්තම් පුතාගේ එ දුවගේ හිතන්න්නක පැ විහතරක් තිස තිවෙන හම සිතිවිල්ලක් ගානම රැටන වනේ. දැවගල්ල මේ බනාහන කොට හම මේ අහගෙන ඉදී ඊට පස ටිකක් ගෙදර ගැන හැරල බන්න කොටම මේ මහත්තයි මේ නෝනයින් පුතායින් දුව ඉන්න කියලා රැවට නැද්ද හැම මොහොතක් ගානෙම රැවට සැවට ඉන්නවා කියනකොට සිතිවිල්ලක් සිතිවිල්ලක් පාසා තැවිල්ලා තියන මේ මෝහය ඉතා හොඳින් තේරුම් අරගන්න බලා. කලකිරනවාන ගන්නන්නේකට කලකිරේ ඔොගොල්ම මෙ අත් රැවටෙන්පා මේ මෙහට රැවටෙන්ඩ පා කල කතා කරනුවන් නිරන්තරේ ඔයි සියලු රැවටිවියට වඩා ඔබ මේ රූපවේදනා සංඥා සංකාර විඥාන කින ටිකට රැවට හැටි බලන්න මේ රැවටිල්ල දුර කරගත්ත ඔබට අනෙක් හැම රැවටල්ලකින්ම නිදහස් වෙන්න පුළුවන් කම තියෙනවා අනික් මො ැවටල්ලෙන් නිදහස් වුනත්ත බට මේ රැවටල්ලෙන් ගැලවෙනට බැරිනම් ඔබ ඒ මෝහැෙන්ම තමයි ජීවත්වවෙන්නේ සෑම් මුලාවකටම ඔබ ඉඩකඩතියාගෙන එකඇන්න සක්හය දිත්්තිය කියන මේ වැරදි අදහස මේ මුලාව ඔබ දුරු කළ යුතු ම ධර්මයක් ඉති මනුස්්‍යෙක් වෙච්ච වෙලාවේ ඒකට මාර්ගය විවෘත කරලා තියෙන දීලා තියෙන වෙලා විදිිත් මේක වටහගැෙන මුලාව දුරු කර ගන්න හද නැත්තං මේකතින් ආයෙ කවදා කරන්න හම්බවිද කෙහි තන්න පුළුවන්කමක් නෑ අදාදම මේක න්තරම් භවිතයට ගන්න භාවිත කරන තරමට තමයි ඔබට මේක පෘතිඵලය අත්කරගන්න පුලුවන්කම ලැබෙන් දීර්ඝ කාලයයක් තිස්සේ රැවැටි රැවැට ඉඳලා හැම අරමුණක් ගානය බොබ මුලාවට පත්වමින් ඉඳලා මේක පාටම මේක ටිකක් හිතපු ගමන්යි සියල්ල දුරුවවෙ ල යන් වනන්නේනේ එනිසා මේ ආපු ප්‍රවාහය මගහැරවින් පිණිසමික් අනිිපත්තර හරන්න තියෙනෝදේ මහා සැඩ පහරක් එන්නේ උඩුගම් බලා යනවා නක ලේසි පහසුනෑ. තින් මේ සඳහා ඔබට හොඳ ආරම්භක වීර්යක් තියනට ඕන පටන්ගන්න පුළුවන් සමහර උදවයට හැබැයි කරගෙන යන්න ලේසිනෑ. පටන් ගන්නවා ඔක්කොම දමල ගාල ම පටන් ගන්න වල ඔන්න අම්භ කරන්න හදනෝ. හැබැයි දවසක් හරිට මේ අල්ලගෙන යන්නේ. එක වරුවක් අල්ලගෙන යන්නේ හරි ඉක්මට අපහු වැටනවා. ඒේ නිසා එහෙම නොවැටි. ශක්තිමත්ම මේ ගමන ගිහිල්ලා මේ මුලාව දුරු කරගන්නට ඔබ උත්සාහවත් විය යුතුයි ඔබේ හිත කැමති නම් මේ සසර කොහො මහරි ගෙවා ගන්නට ඕනෑ නම්. එතකොට සන්ත කියන එකෙන් මේ විස්තර කරන්න එබන්ඳ වූ මෝහය හැම අරමුණක් අරමුණක් පාසාම රැවටමින් හිටපු මේ මෝහය සංසින්ධවලා තියනවා හිතන්න පින්තුන මේ ලෝකෙන් කොචර ඉහ ැක ඉන්න උත්තම ෙද කියරතක මුළු සත්ව සංහතියම රැවටමින් ඉන්නකොට අර උත්තමයෝ එ සිතිවිල්ලකටවත් නොරැවටි ඉන්නවා කියනකොට ඒ රැවටිච්ච මෝහේ දුරුගලා කියනකොට.ඒ ස්වල්පනං ශක්තියත් ස්වල්ප ගමනාඋන්වහන්සේ ගිල්ලා තියෙනවත්. කවර ආකාරේ භාවිතයක් උන්වහන්සේ කරලා තියනොතු කියල හිතන්. අනන්ත සංසාරයක් ගැන මේ අපි කතා කරන්න අනන්ත සසරක් සිතිවිල්ලක් සිතිවිල්ලක් ගන රැවටමින් අප ගමනක්ක එබඳු රැවටියයමක් පින් උතුන ඒ මහෝත්තමය දුරර කරනවා. එක තමයි උත්තමයන්ට ඒ මහෝත්තමයෝ කියලා වචනය කියන්න. ඒ තරම්ම මහා උත්තම තත්ත්වයකට ගපු පිරිසක් උන්වහන්සේලාගේ තියෙන සිහිය කොහොම එකක් වෙන්නට ඕනද ඒ වීරය ක ෙබඳු වීරයක් වෙන්න ඕනද කියලා හිතන්න ටිකක්. ඒ සිහිය ඒ නුවන ඒ සම්යයක් මනසිකාරේ දැවන්තව මහා ශක්තිමත්තුව කරගෙන ගියපු නියින් වහන්සේලාට ඒ ගුණයට යන්න පුළුවන්කම ලැබුණේ ඒ නිසාතමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. ආර්ය උත්තමයන් වහන්සේලා කියලා කියන්නේ මෙ ලෝක ඉහල පිරිසක් ඉහල මුතුමන් වහන්සේලාට ඒ හැර පින්ගතුන චක්‍රවර්තිී රාජ්‍යයට පත්වුණත් එම රත්තා ශක්‍ර දේවේන්ද්‍ර භහාවේ ලබා ගත් බ්‍රහ්ම ලෝක ගියා මේ රැවටීම දුර කරලා නැත්තාම් මෙලොවමයි මෙතරමයි මේ සංසාරමයි. සාමාන්‍ය සත්වයන්ගත රිහලක්තියේ හැබැයි ලෝකමයි. අර උත්තමයෝ එබඳු ලෝකයක නොතැවරී ඒ ලෝකෙෙන් ඉහලට ගිහිල්ල ඉන්න. එතකොට ඒ ජවයඒ මහා ශක්තිය මහෝත්ත මත්වය කෙබඳද කෙල හිතන්න අද මේ චපලයන් හැටියට අරිහතුන් වහන්සේලා කියව කියා කියාගන්න අසත් පුරෂයන්ග තේරුම් අරගන්ට බට ඳ ධර්ම විග්‍රහයන් ධර්ම විශ්ලේෂණ නාශ්‍රයෙන් තේරුම්ගරගන්න උත්සාහවත් වෙන් එතකොට මේ වගේ මහා ගුණයන් ගැන පින්ගුතුන් මේ ධර්මය සඳහන් වෙන්නේ ඒ තරම් උත්තරීතර ගුණාංගයන් පිළිබඳරු එතකොට අර සන්තෝච්ච බික්කු අබි නිබ්පුතත් වව කියනකොට උන්හන්සෙලා සන්ත කියනක විස්තර කරන්න මොකක්ද රාගය සංසිින්ඳූලා තියනවා දවේශය සංසිිදේවා මෝහය සංසි දෙව්වා එළඟට ක්‍රෝදය සංසිදව්වා නිරන්තරයෙන් කිපෙනකම සාමාන්‍ය සත්්‍යයයට වචනයක් කිවත් ඇතිනේ එක වචනය ඇති කිපිලා ඒකට බැනගෙන ඔරවල සමහරලට හිංසා පිීඩා කරන්න තරම් ගහ බෙනගන්න තරම් පත්වෙන්න එක වචනති ඇති වී. අන්නේ පහත් එල්ලාමක සමාජයේ විෂමයට යොමු කරන එ හීන වූ ක්‍රෝධය අලුක්තවයන් වහන්සේලා සංසිදුවල දාලා තියෙනවා. ඊඟට උපනාහය උහන්සේලා වෛරේ දුරු කරලා තියනවා. ලේසි දෙයක් නම සමහර උදවිය කෙනෙක් පිළිබඳව තරහක් ඇති කරගත් තම මට මෙහෙම කිව්වා මෙහෙම කර මගේ අයට මෙහෙම කියලා තියෙන මෙහෙම කරලා තියෙනවා ඒ ගැන නැවත නැවත කල්පනා කර කර වෛදී සිතිිවලි උලෙින් හිතලා එක බද්ධ වෛරයක් බවට පත් කරගන්න. පින්ගතන ඔබේ සිතේ ඔබේ පවුල කෙනෙක්ගේ සිතගහරි එබඳු හීන වූ ලාමක වෛදී සිතිවිලි දියුණු වෙනවා කියලා පේෙනවනම් එක මොහොතකටවත් එල්ලාමක සිත්වලි ඩක්කටත් දෙන්නටවා ඔබටත් මේ ගති ඇතිවෙන්න පුළුවන් සමාජයෙන් විවිධ පීඩාව එෙනකොට ඔබ කිසිම වරදක් කරලා නැතෝති එදදි පවා ඔබට කරදර කරන කොට ඔබට නිග්‍රහා කරන කොට ඔබට වෛරයක් ඇතිවෙන්න පුළුවන් හැබැයි ඒ ඒ ලාමක ගතියට එක මොහොතක්වත් ඉඩක් දෙන්නටක් දුටු සැනින් දුරු කළදාන්න. හරියට ගෙදරකට මහා හීන ලාමක හතුරෙක් එනවා දැක්කො ඇතින් එනවා දකිනොකොටම දොරෝහගන්නවා වගේ.ඒස් සිතිවිලි එනවා පේනොකොටම දුරිින්ම දුරු කරලදාන්න ස්වල්ප ඉඩක් පත් දෙන්න ටෙපා. මොකද ඒ ලාමක සිටිවිල ඔබේ හිතර ඇතුළත් වුණො වෛරස් එකක්කාව වගේ තමයි ටික ටික ටිකටික ඔබේ සිත ආක්‍රමණය කරගෙන ඒ සාධහරණී කරණය කරගෙන ඔබව හීනත්වයකට පත්කරනවා ලාමක ධර්මයන්ට ඔබව ඇදදානු. ඒ නිසා ඒ කෙස් ධර්මයන්ට ඔබේ සිත තුළ කවදාවතිට දෙන්න එපා මේ ආරය උත්තමයන් වහන්සේලා ඒ කියන වෛරීගතිය වහන්සේලා සංසිදුවල දුරුකල්ලා දාලා තියනවා. ඊළඟට ඒ මහෝත්තමයන් වහන්සේලා මකු බව ගුණමැකීම අනුන්ගේ ගුණ මකාදාන ලාමක ගතිය දුරු කරලා තියනවා. ඔබලන්න හොදරම තේරුයෙන් ඇතිනේ අනුන්ගේ ගුණ කියන්න කොච්චර අමාරදු කර මේ සමාජයතු. සමහර අයට අනුන්ගේ ගුණයක් කියන්නම බෑයි ඒ දිව නැවෙන්නෙම නෑහ පැත්තට හැබැයි අනුන්ගේ අගුණයක් නං රස කරකර ඒක කියන්න හැමති ඔයි ඔෆිස් වලට එෙම යනකට්ටිය යාලු මිත්‍රාදිීින් ඇසු කරනය දන්නව ඇතිනේ සමහරයි ඉන්න අනුන්ගේ අගුණයක් තිබුණුත් ඒක රස කරර බොහොම ඉක්මනින් එක බෙදහරිු. ැ වෙනෙක්ග තියෙන සත්පුරෂ ගුණාන්ගය තව කෙනෙක්ගි තින උත්තරීතර ගුණයක් එහෙම දෙයක් කියන්නේ ඒ දිව නැවෙන්නේ ඒඒ දිව හැරෙන්න්න ඒ පැත්තට ඉවතනි ගුණ මකුකම කියලා කියන ලාමකම ධර්මයක් දුගතියට සත්වයන් ඇදගෙන යන ධර්මයක් ගුණ ඇතියන්ගේ ගුණ මකාදාන වක කියන්නේ ම භයාන කකුසල කර්මයක් ප්‍රේත අසුර නිර තිරිසන් වැනි සතරාපාවල උපදින්නට ේතු වන ධර්මයක් එක හින්දා ඔබ තුළත් ඔබ සමහට මේ වෙනකොටත් ඔබ තුළේ ගුණ මකුකම තියෙන්න්න පුළුවන්. හැබැයි ඒකට තව දු තියාගන්න දෙන්නපා පිහිටා තියෙන්න දෙන්නපා එක පුළුවන් තරන් ඉතා උත්සාහයෙන් ගීරියෙන්ම එක දුරු කරලා දා නුවනින් සහිපත්කිරීමින් උපක්‍රම ශීලිවය දුර කරලාදා. දැන් අර ආරි උත්තමයන් වහන්සේලා ඒ ගුණ මකුකම මකුකම කියන හීන ගතිය සංසිින්ද වලා දැමීම නිසා උන්වහන්සේලා ශාන්ත භාවයට පත්වුණ. එතුකොට ගුණක් මකුකම සමිත නිසා සසිංදුවනල් ලද නිසා ශාන්තයි කියලා කියීම. එවගේ තමයි තද බව කිය එක සට බව. සමරුද කපටිකම. හරි කට්ටකයි රාටිකයි. ඒවගේ තදයි කිසිම ගුණයකට නැවෙන්නේ. යහපත් අවාධන ශාසනාවකට හිත නවන්න නෑ. තමන්ගගේ වදක් පෙන්නු ලදනුම තේරුම්ගන්න කවදාවක් ඉදිරිපත් වෙන්නේ. මෙන්න මේකන සටකං. තම්බ ගති දැඩිගති කවදාක්වත් හිතක පිහිටා තියෙන් ඇති ඇතුළ එන්න සමීපවන්නව ඉඩත් දෙන්නටපා. ති මෙන්න මේ ගත ටිකත් අර උත්තමයන් උත්තමයන් වහන්සේලා සමතයකට පත් කරලා තියෙන ඒවා සංසිදුවල තියෙනවා. ඒවගේ එකටක කිරීම සාරම්භහ එකටක කිී බැනොත් බනිනවා ගැව්ුවත් ගාන කියන්න නිකඟ හැටැහැක් ඔය අධිවශයෙන් කියන් ඒවයිතින් ඔය සමාජිතුල කතාවට සමහර උදවිය ගත්තට තු ගුණනාංග නම ඒ යහපත් ධර්ම නෙමයි ඇත්තෙන්ම ඒවා සමාජය තුළ යහපත් දේවල් ැටට කතා කරන්න හොඳ දේවල්නෙයි ඒ හීන ධර්ම ඒව ලාමක බාලයන්ගේ ගති තව කෙනෙක්ගේ තව කෙනෙක් කරන අපරාධයක් තමනුත් කරන අපාධයක් බෝට පත් කරනවා එකන් කෙනෙක් තමන්ට අපරා තමන්ට හෝ කවරකුට හෝ අපරධයක් කරාම එවැනි ූම අපරාධයක් තමනුත් කරනවා දෙන්නම ප්‍රාධකාරීෝ කොමද කෙනෙක් ්‍රේෂ්ටෙන් ඒවගේ හීනත්වයක් ලද දමන ධර්මයන් කොහොඳ යහපත් ධර්ම වෙන්න එ නිසා සාරම්භ මතකතියගන සාරම්භ කියන එකටක කිරීම ඒ ලාමක ගතිය දුරු කළ යුතු ධර්මය අර මහෝත්තමයන් වහන්සේ ඒවා දුර් කරල දානෝ ඔය විදිහට මානය අතිමානය ප්‍රමාදය දුෂ්චරිද ධර්ම මෙන්න මේ කියන ධර්ම සංසින්දුබලා දාන සමත්තයකට පත් කරල දානවා. ඒව සමිත නිසා සංසිංදුූප නිසා සන්තෝ කියලා ප්‍රකාශ කරනවා වෙසෙසින්. මැනවින් මෙ සංසිංදධුවල තියනවා. එ ලාම ගති පුච්චලා දාලා තියනවා. එලාමක් ගති දවල දා පුච්ච විනාස කරල දාලා තියනවා. මෙන්න මේ උතුම් ගතිවලින් යුක්ත උත්තමයන්ට කියනවා සන්තෝ කියලා. එතකොට සන්තෝචජ භික්වු අභිනික්්බත්ව කියලා කියන්නේ න්න ඒ කෙලෙස් ධර්මයන් සංසිංඳුවීමෙන් ශාන්තවෙච්ච නිවිච්ච සංසිඳනු උත්තම පිරිසා. අන්න එබඳු වූ ගුණ ඇතින්ගේ සවභාවේ තමයි එදැම මේ ගාතා ධර්මින් ඉදිරියටත් ඉතාමත්ම අපූරුවට අපිට ප්‍රකාශ වෙලා තිය. ඊළඟට එබඳු ශාන්ත ගති ඇති භික්‍ෂුව එබඳු සාාන්ත ගති ඇති භික්‍ෂුව ික් කියන එකටත් හරි අපූරු විග්‍රහයක් මෙතැනදි හම්බ වෙනවා කවුදු භික්ෂුව කියලා කියන්නේ සප්ත ධර්මයන් බින්න බැවින්. ධර්මතා හතක් තියෙනවා ඒ ධර්මතා හත බිඳලදා අප හින්දා භික්‍ෂු කියලා කියනු. මොකක්දේ ධර්මතා හත සක්කාය දිට්ටිය බිඳුණේ වයි. සක්කාදිට්ටිය බිඳල දාල තියනවා. ඒටවසේ විචි ච්චාව බිඳල දාලා තියනවා සීලබ්බත පරාමාසය බිඳල තියනවා රාගය දවේශය මෝහය මානය බිඳලා තියනවාඒවගේම පුනර් භව ඇතිකරන කෙලෙස් ධර්මයන් මතු නූපදින විදිහටම උන්වහන්සේලා ඒවා බිඳලදාන මෙන්න මේ නිසා භික්‍ෂු කියලා කියන දැ මේ විග්‍රහය මේ පොතෙන් මේ ටික විතරක් බලාගත්තොත් කෙනෙක් ප්‍රක්ජන හාමුරුවන්ට කොුද භික්ෂු කියල කියය ඇදැ භික්ෂ කියලා ැන සප් ධර්මයන්ගෙන් යුක්තයිය උන්වහන්සේ සක් දට විචිච්චා සීලා බද පරා මසයන් ිඳල තියන්නට ඕන අගත්දවේශ මහ මානයන් බිඳලා තියෙනට ඕන පුනර් භවය පිණස පවදර මේ කෙස් ධරම ිදින්නට ඕ තු එම නැත්තං කෙන ගොට හිතන්න පුළන් භික්‍ෂුණ ඒනක අර බම්බලින් සදංකල ධර්ම විකෘති කරන පිරිසිවා කිය ඒ වගේය මෙන්න මේගේ වචනය දෙක් කල්ලගෙන මෙවා හයිලයි් කල පෙන්න්න නෝ මෙන්න බලන්න භික්‍ෂූන් වන්සලා න මේ වගේ පිරිිසට එතකර හහාමුර සක් ි චිත් ල බ පාමාස ිඳල න්ස භික්‍ෂ. සිපකින් සූත්‍ර කොටසකුත් පෙනලා කිගුවම නොදන්න බෞද්ධයන්ටඒ ඇත්තයි කියලා හිතනවා. අර ැවටුම් කාරයයට හසේනවා. පිගුතු මේ ශාසනය විධ පරයා අයන් තියනවා. දැම් මේ ධර්ම ක්‍රමයෙන් භික්ෂ හඳන් ප විදිා. හැබයි විනේපිටකේ බැලුවොත් විනේපිට කැඇත් දේශනා කළේ ලෞතුරු බුදුරජාණන් වහන්සේීමයි. විනේපිටේ ෙි භක්ෂ ක කිය ටත් ො වෙන විග්‍රහයන ැම්බේ. ඒ විග්‍රහන සානයට භික්‍ෂී උප සම්පදා භික්‍ෂණ වහන්සේලා ඉන්න උන්වහන්සේලා සාමය රුප සම්පදා බහමට නි්‍යානුකූලෝ පත් එන්නන්නේ කොමද කියක තියනවා බොහෝ විස්තරයන් හි තියනු. තකොට මතකත බා ගන්න මේ ශාසන ධර්මය තුළ එකක තැනක් බලලා මේ සියල්ලම ඒකෙන් විතරක් විස්තර කරනවා කියලා කෙනෙක් කරන්න හදනවනං ඔහුට වරදින්න බොහෝ විඩකඩ තියනු ඔබත් එබඳුතෙ වරදගණ්ඩපා ධර්මාණුකූල විනයානුකූලව කළ විග්‍රහයන් ඒ පර්යායන්ට අනුව තේරුම් අරගන්න උත්සහවත්වෙන්. දන් මෙතන දිපෙන්නන්න කොහොමද මේ කෙලෙස් ධර්මයන් බිඳපු සක්කාා ධදිට්චි විචිකිච්චා සී ලබද පරා මාස මානාදී මේ කෙලෙස් ධර්මය බිඳපු උත්තමේ. එතකොට එබඳු ගුණ ඇති උත්තමය අර ශාන්තභාවයට පත්වෙච්ච කලින් සඳහන් කළ ශාන්ත භාවයට පත්වෙච්ච. ඒ වගේ උත්තමයන් වහන්සේලා මේ කියපු විදිහේ මහෝත්තමයන් වහන්සේලා ඉතිහන්ති සී ලේසු අකත්තමානෝ. ඒ විදිහේ ගුණ තියෙන උත්තමයෝ මම මෙහෙම සිල්වන්තයෙක් වෙමී කියල නැම් මම වි බ්‍රථ සම්පන්නේය යැයි කියලා කවදාකවත් ලෝකට ප්‍රකාශ කරන්නේ යන්නේ නැහැ කියන. එතකොට බලන්න දැ මේ සාන්ත භික් අරකීපු සසාදැන් බොලිති පැදිලි කලාන්න සතයි කියලකිව කොයගේ ගුණද කියලා ඒවගේ මහෝත්තම ගුණයන්ගෙන් යුක්ත භික්‍ෂූන් වහන්සේ ආරය උත්තමයන් වහන්සේලා මම මෙසේ කියල තමන්ගේ සීලාදී ගුණයන් පිළිබඳව ලෝකෙට හුවා දක්වන්න හදන්න ැ කියනවා. ලෝකට ප්‍රකාශ කරන්න හදන්න නැහැ කියන. ඇයි පිහතුින් උන්වහන්සේලාට එහෙම කියගන්න ඕනකමක් නෑ. ස මත්වයක් දුර කරලා තමන් කියන එක දුරරපු න්හන්සේලාට අය තමන් කියන එක ගැන මොනවක් හවා දක්වන්නද කවර දෙයක් කියන්නද. එමඳ හීනත්ත්වයකට පත්වෙන්න හීන සිතිවිලිවලට හසුවන්නට ඉඩහසරක් ඇත්තෙනේ ඒ මහෝොත්තම සිත් සතන්තුල. එනිසා උන්වහන්සලා කවදාවකත් කියන්න ය ැහැ කියනවා මම මෙච්චර මෙච්චර සිල්ුවන්ත උත්තම. මම මෙච්චර සිල්රය කලා තියෙනවා කියලා තන් පිළිබඳව කවදාකවත් කියන්න හ දන්නේ නැහැ කියනු. දැම් බලන්න ආරය උත්තමය තරුම් අරගන්න මේ හොඳවස්ථාව ධර්මානකූලො මේ අපේ ත්‍රිපිටක ධර්මය ලෝතුරු බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තින විදිෙන්. දැම් බලන්න අද ෆස්බු එකටිකක් බල YouTube එක කොඩ්ඩක් බල රහත් කියාගන්න අය කොච්චරඉන්නවාද තමන් රහත් කියලා ලෝකට ප්‍රකාශ කරන්න පුදුම ආසාවක්තියන්නේ එ කියන්න කියැන්න වැඩිපුර හම්බෙනවාන එතකොට රහිංසක මිනිසු රැවට මිනිස්සු සේ සතේම ගෙනල්ලා දෙෙනවන. මේ මේ ටිකට තියෙන අධික කෑදරකමත් එක්ක. ඊළඟට ශාසරන ධර්මය වැනසීමෙන් ඔවුන් ලබන්න වූ ප්‍රතිලාබයෙනුත් එක්ක.ඒවට සල්ලිත් ඕන රම් ගෙනවන්නේ. ඉතින් මේ ධනයට මේ ලැබෙන දේවල්ලට ති අධික කෑදරකම හින්දා. රහත් රහත් කියාගෙන ලෝකට ප්‍රකාශ කරන කිය අදි න්න අධි ලබන කියීදනේ. සිරදාගත්ත ඇත්තිවා ගිය ඇත්තින්නවා. ඒවට සාධකාරදිදී පස්සෙන් යන අය ටිකක් දැනගන්නට වන බුදුරජාණන් වහන්සේ ආර යඋත්තමය ගැෙන කියලා තින්න පොමොද කියලා. මොක දයි රහත් කියලා ඔය වචනය පවා රහන් වහසේ කියලා ඔබ හඳුනගන්නේ බුද්ධර්මය නිසානය. එතකොට රහන් වහන්ේ කිය කෙබඳ උත්තමද්කල ොගල තරු රගන්න න බුද්ධර්මය තුලි. ඒ ධර්ම විග්‍රහය තුළින්. එහෙම නැතුව කොහේ අරඉන්න බස් කෙනෙක් මේ රහන් වහන්සේ මක් කියලා හවාදක්වල හුගේ විවස් ප්‍රමාණය වැඩිරන්න හට වැඩි කරගන්න හදනකොට ඒගොල්ලන්ගෙන්නෙම යගල රහතන් වහසේල තේරුම් හර ගන්නවා. ඒමනත් ශාසන ධර්මය වනසන කොන්තරත්තුවල නියුතුවෙලා ඉන්න එබඳ පාපකාරී මිනිසන්ගෙන් නෙමේ රහතුන් කවුද කියලා බහඳුනාගන්නවා. ඔබ රහතුන් හඳුන ගන්න ඕන ්‍රපිටක ධර්මය ඔස්සේ. බුදු හාමුදුරු කොමද දේශනා කල තියරන කියලා. ඒ හින්දා මේ විවිධ ආපතරයන් ඔ හසුවන්නට එපා ලාමක ආසාවන්ගෙන් පෙළන ශාසන ධර්මය නැසීම සඳහා කටයුතු කරන එබඳු හීනයන් ඔබ කරදාවත් හ එප හසුවන්න දෙන්නත් එපා දැ මේ ළඟදී අපිට හම්බවෙනවා පෝස්ට එක අධ්‍යාපන ආයතනයක විශ්වවිද්‍යාලයේ ඉති මේ පෝස්ට් එක තින්නේෙ කොහොමද එක්තර පුද්ගලයගේ නමක් දාලා ඔය ධර්මය විපෘති කරන හිස් මනුෂ්‍යේග නමක් දාලා හ රහතන් වහන්සේ වැඩම කරලා වැඩසටහ කරනවා කියලා. උගත්කම තියන්න පුළුව අ විදශේෂස්ත්‍රයන්ගේෙන්. ඒ පොත මත පාඩන් කල ඕන කෙනෙකුට ඒ මතක ශක්ති තියනෙන නම් ැපවීම තියෙන ගත්කමති කරගන්න පුළුවන්. හැබැයි ඒ විශ්‍යානු බද්ධ දැනම තිබුණට ඒකින් ඔහු හිතනවා නම් බුද් ශවාසනය දන්නා බුද්ධර්මය දන්නවා කියලා. එහෙම හිතන්නට එපා. මල පොතේ කකුරක් කියව ගන්න බැරි කෙනෙුට සහට බුදු දහමටතාගන්න පුුවන්ේ. දි උපාධයක් යෙනකට බැරිවෙයි. එනිසා මේකට උපාධ තියනවා තියනය තමයි බුද්ධිමත් අය අනිත් අයට ධර්මේ තේරෙන්නේ එක හෙමෙක් නැහැ. සංසාරය පෙර පින් තියෙන පරිකල්පන ශක්තිය තියෙන අය උගත් වඋනත්කයි උගත් නොවනත්තකයි ඒ සත්පුරෂ ගති තියෙනයි මේ ධර්මය හා අවබෝධ කරගන්න. උගත්කම කියන එක එක්තර විශානු බද දැනමක් විතර එකෙන් කිසික කෙනෙක් ඉදිමෙන් හ දන්නත්තපා තම හ ලොකෙක් කිය හිතන්න එපා ඒක නිකම් පුංචි දෙයක් විතරයි මේ ලෝකේ තුළ තියෙන. ඔබට ඒක මහත්කොට සලකාගෙන මේ ධර්ම මිස්ටේට ලොකෝට හිතන්නන්න ඒ එකතු ඒ සසන්ධනය කලම් කොට බොහ වර්දින්න පුළුවන්කම තියෙන නිසා ති මේ උගත් කියාගත්ත මිනිස්සු පවා. බලන රහතන් වහන්සේලා ගැ හිතන්ගන්න විදිහ. ඉතාමත් ලාමක මිනිස්සු පිළිබඳව තමන් රහත් රහත් කියලා සමාජයට හවා දක්වමින් නැවත නැවත ඒ අන්තර්ජාලය හර බෙදාහැරමින් ලාබ ලබන් උත්සාහවත් වන මුදලාලිලාව ප්‍රවර්ධනය කරන ඇයට ප්‍රචාරය කරනයට බලන්. කොච්චර කණගාටු දායකද සමාජය කොහටද මේ ගාගෙන යනිකිල බලන් අනාගත පරම්පරාව බෞද්ධයෝ ඔබේ දරුණ පුුරු මොනවිදිහ කේදනී අනාගතයක් දකීද කියලා හිතන්නත් බැහැ ඒ නිසා මේ රට ගැන වි දේවල් ගැනතා කරන්නවා වගේ මතමයි මේ ශාසනයට කරන මහා නර්ථය ම විනාසය පිළිබඳවත් අවධනය යොමු කරන්නට මෝන එමනැත්තං එහි ප්‍රතිඵල බොක්තිවිදිඩුවෙන් ඔබ අහිංසක දරු පරම්පරාවට ඔබේ අනාගත් ර මුණගුරන්ටෙහි රුදුරු ප්‍රතිපල බොක්තිවිදින්නට සිද්ධවෙන්. එතකොට දැම් මේ රහතන් වහස මේ උත්තමයන්ගේ ස්භාවය කොම හඳන් වනාන්සේ කෞදාවත් තමන් රහත්රහත් කිය කිය ලෝකයට හවා දක්වන්න හදන්නේ මෙච්චර සිල්වන්තයි ගුණුවන්තයි ක කිය කියන්න න නැහැ. ඒවගේම තමයි උන්වහන්සේලා කවදාකව ජාතියෙන් ගෝත්‍රයෙන් කොළ පුත්‍ර භාවෙන් වණ සෞදධරමයෙන් තම හු අදක්වන්න හදානත් නැ කියනවා. අපි ඉහල කුලේ අය අපි තමයි බොහම කුලවන්තූදවිය අපි බොහොම කුලපුත්‍රය ඉහභාවයක් තියනෙන උදවිය ලස්සන අය එහෙම කවදාකත් තම හවා දක්වන්න නැහැ කියනවා සත්පුර්ෂ උත්තමය. ගේ ධනයෙන් අධ්‍යයනයෙන් කමාන්තයෙන් ශිල්පෙන් විද්‍යාවයි. ඒ උත්තම කවදාව ත්ම මෙච්චර ඉගෙන ගැෙන තියනවා මේගේ මේ වගේ උපාධ තියනවා කියන ඒවා හොවා දක්ව ගන්න න්හන්සට ඕන කමකුත් නැහැ කියනු. ඒවගේම බොහෝ කොට ධර්මය දන්නවා මෙච්චරක් දන්න වච්චාදන්න මෙච්චරක් කටපාඩන් කරලා තියනවා අහවල් හවල් පොට්ටික ප්‍රගුණ කරල තිනම හා ධර්මදරය කිය කියන්නට එබඳ උත්තමන්ට උමනාවක් නැ කිය. දැ මේ සත්්පුර්ෂය උත්තමය කවදාකොත් ය විදිහයට තමන් හවා දක්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ නැහැ. අන්න ඒ තමංව හවා නොදැක්වීමේ ගුණයට බුදුප්‍යාණන් වහන්සේ බුද්ධයාආය උත්තමය කියනවලු තමරිය දමන් අන්න ඒක ආර්ය ධර්මයක් කියලා. මොකක් ධාර්ය ධර්මයක් කියල කිව්වේ. තමංව හවා නොදක්වා ගැනීමේ ගුණය. න්නේ ගුණයට කියනවලු එක උතුම් ආර්ය ධර්මයක් කියලා ඉති ඒ ඒ මහෝත්තමයන් වහන්සේලා බඳු මොත්තම ස්කන්ද ධාතුවා තන පිළිබඳු මහා දැනමක් තියෙන බුද්ධයාාර දැනුමක් අවබෝධයක් ප්‍රත්්‍යක්ෂතාවයක් තියෙන මහෝත්තමයන් වහන්සේලා අර උතුම් ගුණේ ප්‍රසංසා කරන උතුම් ගුණයට පසසනවා. උන්වහන්සේලා එකට නුවනැත්තංගේ ධර්මයක් කියනවලු සප්පුරුෂයන්ගේ ධර්මයක් කිය කියනවු එක බාල ධර්මයක් කියල කියන්න හෙරු කවදාවත් ගුණ සංගවාගෙනීන්න එකත් ගුණයක් ගුණ හවා දක්වමින් අනුන් හෙලා දකින එක හීනතාවයක් එ නිසා හොඳින් මතක තබාගන්න කවදාකවත් ගුණ ප්‍රදර්ශනය කරන්න හදන වෙසංගුණන් තමන්ගේ වෙසගුණුන් තමන්ගේ රූපස් වභාවය දක්වොමින් ජනයා වසඟ කරගැනීමට උත්සාහවත් වෙන වගේ මා තුළ නැති ගුණ ධර්ම පවා තියෙනවා යයි ප්‍රකාශ කරමින් මනුස්සයන්ගේ ලාභ සත්කාරය මිනිසුන්ගේ ගෞරවේ දිනාගැනීමම් රෘත් සහවත් වෙන හීන මිනිසුන්ට ඔම කවදක්වත් රැවටෙන්ට එපා එය හීන ධර්මයක් කියල තේරුම් අරගන්න ආරය උත්තමයන්ගේ ස්වභාවය කුමක් දයි කියල වටහා ගන්න ඒ වටහා ගැනීම ඔබට මහෝපකාරිවෙේ ඔබේ දරුවන්ටත් ඔබේ ඥාතිහිත උතුන්ට මේ සමාජයට මේක මහෝපකාරක ධර්මයක් වී. ති ඒ ගැන ඔබ මටකේ තබාගන්නෝ වගේම යම් ආකාරයකින්. ඔබ තුළත් මේ කියන ලාමක ගතිය තිබුණ තමන්ව හවාදක්වා ගැනීමේ ආසාව එක තියෙනව නැතුව නෙමේ අන්න ඒ ගතියට ඉඩක් දෙන්න ටෙපා ඒ දුරු කරන්න. සමිති සමාගමක ගිහිල්ල බලන් සමහර උදවිය තමන් තමයි කෙරුමම එච්චරක් කර ච්චරක් කරාගලා හරි කැමති කියා කි ක්ෂාවට එන ැක බලන්න අනුන්ට උදව්වක් කරපු දැනක බලන්න උදව්වක් කරලාත් ඒ කියවන්න හදරවන හරියට ඒක නික්කායනු මෝදන් කරවලා ඒ උ්‍යාන ෝදනාවක් හැටි කරනව න හොඳයි අනිත් අයත් සමාධන් කරවන්න හෙමන මේ තමන් වොහවා දක්වන්න සහරය කොච්චර දවල් කරනවා කියනවාද ඒ නිසා ඒ ලාහම ධර්මය ඔබතුරු තියෙනවා නං ඒක දුරු කරන්න තමන්ගේ ගුණ ධර්මයන් ගුණධර්මයක්න් හැට තවත් දියුණු කරගාන්න ලොකට ප්‍රකාශ කරගරන්නේ නැතුව. ුත්මයන් සහ ආරය උතුමන්ගේ ස්වභාවේ වටහාගෙන අසත් පුරෂයන් සාහසත් පුරුෂයන්ගේ ස්වභාාව වටහාගෙන කල්ගත කරන්න අසේ වනාච බාලානන් කියෙන මුලින් සඳහන් කළ විදිහයට බාලයන් දුරු කරලා නොනැත්තම් හා සමාගමයට පත්වන්න ඒ මංගලය උත්තරීතර අවස්ථාවබට උදා කරගන්නට එය කදීම පිටු බලයක් ඒබවත්සේ පත්කරමින් අද ත් ඔබට මේ දේශනාව ශ්‍රවනය සඳහා දායකත්වය සලසන පින්වත් සත්පුරුෂි පින්ගතුන් පිළිුව සීපක් කරලා පුුණ්‍යාන මෝදනා කරන්නට ඕන අද මේ නිදේශ වැඩ සටහනය දායකත්වය ගෙන කටයුතු කරනවා ඔස්ට්‍රේලියාවේ මෙෙල්බර්න්ණ ුවරවාසය කරන මංගලා නාවින්න සහ පවුලේ සම දෙෙනත් නිලන්ති ලින්දර සහ පවුලේ සම දෙෙනත් චම්පිකා මුදුන් කොටෝ සහ පවුලේ සීරු දෙනත් ක්මාලි ප්‍රේමතිලික සහ පවුලේ සෑම සිටි දෙෙනාත් මෙහි දායකත්වේගෙන කටයුතු කරනවා බොහෝ දෙනකුට ධර්මශ්‍රවනය කිරීම සඳහාම අවස්ථාව සලසාලමින් ධර්මදානයේ දායකත්වය පින්හතුන් විසින් දරනවාඒ වගේම අරමුණු වශයෙන් ඇතිකරගෙන තියෙනවා මේ කුසලය සඳහා සහසම්බන්ධ ව සියලු දෙනාගේම සියලූම මියගිය ඥාතති හි තයිශීනට පුණ්‍යාන ෝදනා කිරීමටත් ඒ වගේ මහා සංගරත්නය ඇතුළු ලෝකවාසී සෑමසිල්ලු දෙනාටම නිර්වාණ ධර්මය නිදුක් නරෝගී සෝපත්භාවේ ප්‍රාර්ථනා කිරීම රත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඔබ සෑමසිලු දෙනාම ඉතාමත්න සපපුරු ශ්‍රදහසිං යුක්තවඒ ධර්මදාානය දායකත්වයගෙන කටයුතු කරන්නේ ඔබ විසින් තුලින් රැස් කර ගත්ත ඒ අපරිමාන කොසලානිසංස ධර්මයන් අපි අනුමෝදන් කරමු ප්‍රථමන් මලෝ සසුන්සුරකිනෝ බෞබසුරකින සියරු දෙවියෝ මේ පිං සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒවගේ පින්වත් ඔබ හැම දෙනානමින් මියගිය වෙලෝපරලෝගත වර්ග පරම්පාණයාත සියලු ඥාති හිතයිශීනුත් පින් කැමති හැමසත්ව ගත් මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වෙත්වා දුකින්මිදී සෝපත්වී ලෝතුර නිවනින් සැනසෙත්වායි සාදුකල පින් අනමෝදන් කරන්න ඒවගේ දායක පින්වඋතුන්ටත් පවලේ සෑම් සසිලුදනාටත් සබ්ධර්මශ්‍රවනය කළ ඔබටත් සදයක ලෝකයාටත් පින්බෙලෙන්. තුනරුවන්ගේ අනන්තුගුණානු බහාව බලයෙන් දෙවරකවරගින් නිදුක් නීරෝගී සුවය දිගසික සම්පත්ති සැලසේවා සිරු යහපත් ප්‍රාර්ථනාව නිෂ්ඨ සිද්ධ වේවා දෙලවත් යහපත්වේවා ලොවතුරු නිවනිින් සැනසෙන්නට මේපිං හේතුවා සන පාරමීවේවාසිරු දෙනාටම තෙරුවන් සරණයි.